ජනතා විමුක්ති පෙරමුණ ඉතින් අපිට කවදාවත් අභියෝගයක් උනේ නෑනේ 71 මේ ඒගොල්ල තීන්දුවක් ගත්තා පොලිසිය වලට ගහලා ආණ්ඩු අල්ලන්න ලෝකේ කොයිද පොලිසිය වලට ගහලා ආණ්ඩු අල්ලන්න පුළුවා ඊළඟ 88 89 මොනතරම් දහස් ගාණක් මැරුණාද ඒ වෙච්ච භීෂණය ඒක දිග කතාවක් අර පහුගිය කාලේ ගෝල් පේස් එකේ තිබුණු අර්ගලය අර්ගලයේ සංවිධානය කෙරුවේ වෙන කට්ටියක් ඒක සාර්ථකව ගිහින් සෙනග වඩාත් එකතු වෙනකොට ලක්ෂ ගාණක් ගිහිල්ලා ඒගොල්ල පැන්නා ඒකේ නායකත්වය ගන්න. ඊළඟට පෙරටු ගාමිත් පැන්නා. අන්තිමට ඉතින් දෙගොල්ල ගහගත්තානේ දන්නවනේ ඉතින් දවස් තුනක් රටේ නායකයෙක් හිටියේ. ඊට පස්සේ ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්තයා කැමැති විදිහට ඉන්නකොට එතුමා ආණ්ඩු කරන ගස්තාව පෙරලා පෙරලා බලලා අල්ලගත්ත කොහොමද ජනාධිපති දෙනිපත් කරගන්නේ කියලා. ඒ විදිහට ප්‍රශ්න විසඳුණා.